নৌশিয়াল লাগতাম যে গিতার মতে ও গুরু মহাজ সাক করে দেব স্বামি আয় মিনিসা দিয়ে খেলেন আল্লাহটা সিদ্ধ করলে হ্যাঁ পাড় ওয়াক মেটে হাড় ওয়াক মেটে আমি কথাতে আল্লাহতে আফিকরুইমে মিনিসা পরিহানি করা গমন করি ఆత్మహాని సిద్ధు కరగని ఓటైత్రివన్నీ నిందావై నిగ్రహ అవవాది అయి అవమాని అయి అవజ్ఞావై జీవిత ఉసత్ పరమార్థ ఇటు కరగని ఏకి విప్లవీయ పితుపేర ఇమహత్ బాధావతి ఏమదు కర్లి కర్లి కుట కుహెత్మ సమ్మాదిత్య ఎనం సబేదకీమ నులబి హేతువ नोदकीन ज्ञाने की सत्य स्वागत न किए ये बंदे को के बुद्धि है ज्ञान यहां तेनु नितर नम ज्ञान सुनिए सुवकीय निर्मातृ रया हंदुनागत नोहे न तरम से तेनु वरदवन ज्ञाने की जीवित दीप्ति मत करगत नोहे ये वैन्ने जीवित सैम अंशेक दीव पराजय दकी ओगे सदाचारात्मक पावतिलिक सामाजिक हा पावल जीवित जीका जीविका वृत्ति कितियन मुलुमहा जीवितेन आउल जाला क्वे ओह पलोमत आउल दियो सिदु कराए ले रगिरवीव आरुन के ऐतिहासिका वलट पहर दीव दूरवीव खलंदली अतिकिरीव हा विनाशकारी क्रियावान्नी निरतवीव ජනාදී විසක වශයෙන්ම ඉදිරිපත් වෙයි. ඔහුගේ වැරදි ආකල්ප හා වැරදි ලැබියා ආශාවන් අපැහැදිලි දර්ශන වැරදි ඇගයීම් හා සාපකාර ක්‍රියාවන් නිසා ඔහුගේ පමණක් නොව ඔහු වටා සිටින්නන්ගේද ජීවිතය අමිහිරි වෙයි. එමඳු මිනිසා මිහිපිට සාමය වනසයි. සිත ජීවිතද විසකවයි. සිය ස්වාභාවිකත්වයට බලවේගයට හා සම්පත්වලට කළා වූ අපරාධ නිසා මරණමත ජීවිතයේදී වික්ටිකාරෝක් ලෙස බැරී සිටි ඔහුගේම අවයවයන් ඔහුට විරුද්ධව සාක්ෂි දරනු ඇත. මොහුගේ මොළය දෙරෙත් නාසය හා අත්පායනාදී ශාරීරික අවයවයන් තමන්ට ඒ මිනිසා කළ අපරාධ ගෙනහැර දැක්වමින් ඔහුට දොස් පවරනු ඇත. ඔහුගේ සිරුරේ සෑම පතකයක්ම අල්ලා හමුවේ ඔහුට විරුද්ධ කරුණු දීපක් කරනද යුක්තිය උල්පතෝ අල්ලා ඒ මිනිසාට දියුතු උපරිම දඩුවම පිරිනමල්කේය. කුෆර් භවේ නින්දනීය උපාකයයි ඒ එලෝ මෙලෝ දෙලෝ ජීවිතය මුළුමනින්ම අසාර්ථක කරවීමට කුෆර් භව බල පාදන්නේ මෙතෙක් කුෆර් භව නිසා සිදුවද ආයුතු පල විපාකයන් ගැන සාකච්ඡා කළෙමු. එනම් නිර්වාන්සේ ගැන කරන අවිශ්වාසය නිසා සිදුවන අයුතු පල විපාක ගැන සාකච්ඡා කළෙමු. දැන් ඉස්ලාමෙන් ඇතිවන ආශිර්වාදයන් ගැන මතක් විමසා බලමු. අපවට ඇති ලෝකයේ මෙන්ම අපගේ කුඩා රාජධානී එනම් ශරීරයේ අප්‍රමාණ වූ පැහැදිලි දිව්‍යමය බලවේගයක් බලවේගයෙන්ද දැක්කත් හැකිය. වෙනස් කළ නොහෙන න්‍යාය ධර්මයක් අනුව අනුප්‍රමේය පිළිවෙලකින් නොනවතී ක්‍රියාත්මක වන්නා වූ නියමා සක්වලද අපට පෙනේ. මෙයින් එහි සැලසුම්කරු වූ මැවුම්කරු වූ පාලක හා ආරක්ෂකයා වූ අල්ලාගේ සර්ව ශක්තිය ඉමක් ඉමක් නැති සර්ව බලධාරීවා සියල්ල එකිනෙකට සම්බන්ධ කරන අසීමිත බලයක් ඔහුගේ දනුම හා නුවණක් විදහා දැක්වේ. ඔහුගේ නුවණ සර්ව සම්පූර්ණ වේ. ඔහුට අකීකරු වීමට තරම් සක්වල කිසිවක් එළිතර නැත. අන් සියල්ලක් මෙන්ම මිනිසාගේ පරම ස්වභාවය වන්නේ අල්ලාහට කීකරු වීමය. කෙසේ හෝ නොදනුවත් නොවේ මිනිසා දිනෙන් දින අල්ලාහට අවනත වෙමින් සිටි. මේ න්‍යාය ධර්මයට පිටපායන මොහොතේ මිනිසා මරණය හා විනාශය දකි. අපේ දිනදා දකින්නේ ස්වභාව ධර්මයේ න්‍යායක් එයයි.
ජනම ලබා ගැනීමේ හා සිටීමේ හැකියාවත් හරිවැරදි තෝරා බේරා විනිශ්චය කර ගැනීමේ හැකියාවත් මිනිසාට පිරිද වූ අල්ලාහ් අදිස්ථාන බලය හා ක්‍රියාපිළිවෙල සකස් කර ගැනීම පිණිස මොහොත ප්‍රමාණවත් තරම් නිදහසද දී ඇත. මිනිසාගේ සැබෑ විභාගයේ පැවැත්වෙන්නේ මේ නිදහස තුළිනි. දැනුම නුවණ හොඳරක තෝරා බේරා ගැනීමේ ශක්තිය අදිස්ථාන බලය හා ක්‍රියාපිළිවෙල ජනාධි සියල්ල විභාගයට ලක් කෙරේ. මේ විභාගයේදී මිනිසාට නිශ්චිත ක්‍රමයක් පිළිපදින මෙන් බලලු කෙරේ. එසේ බලල් කෙරේ නම් විභාගයේ පරමාර්ථය දියවර්ථයි යන බැවිනි. විභාගයේ පරමාර්ථය ව්‍යර්ථයි යන බැවිනි. පරීක්ෂණයකදී කිසියම් ප්‍රශ්න පත්‍රයකට නිශ්චිත පිළිතුරක් කියන මෙන් බල කෙරේ නම් ඒ පරීක්ෂණයෙන් පලක් නැත. ඔබගේ දැනුම් තීරුම් පමණින් නිදහසේ පිළිතුර සැපයීමට අවසර ලැබුණේ නම් නිසියාකාර පරීක්ෂණයක් වේ. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබ සමත් වනු ඇත. එයින් ඔබේ මතු දියුණුව දිසා මඟ පෑදේ. ඔබේ පිළිතුරු වැරදි සහගත නම් ඔබ විභාගයෙන් අසමත් වනු ඇත. එයින් ඔබේ මතු දියුණුව ඇනේදිනු ඇත. මිනිසා මූලු පෙර ලෞකික තත්ත්වයද මේ හා සමානය. අල්ලා අදිස්ථාන බලය හා ක්‍රියාකිරීමේ ශක්තිය මිනිසාට පිරිනමමින් ජීවිතයේ කැමති මාර්ගයක් පිළිපැදීමට නිදහස දී ඇත. මොහුට සිය අභිමතය පරිදි ඉස්ලාමය හා කුෆර් බව තෝරාගත හැකිය. දැන් මෙසේ සලකා බලමු. තමන්ගේ ස්වභාවය හෝ විශ්වයේ ස්වභාවය තේරුම් ගත නොහෙන පුද්ගලෙක් සිටි. ස්වකීය සැබෑ ස්වාමියා කවරෙකුදැයි හඳුනා නොගත් මොහු ඒ ස්වාමියාගේ මහිමේ දනදනි අකීකරු වෙමින් පෙරලි කරමින් සිය නිදහස වරදවා මෙහෙවයි. මේ නිසා සිය විභාගයේදී දැනුම නුවණ හා යුතුකම ආගේ ස්වභාවයන්ගෙන් අසමත් වේ. අප කලින් සඳහන් කළ තත්ත්වයට වඩා යමක් මොහුට අත් නොවේ. අනෙක් අතට සිසු මිනිසෙක් විභාගයෙන් විසිත සමර්ථයක් ලබයි. සිය දැනුම හා බුද්ධිය නිවැරදි ලෙස උපයෝගීකොට ස්වකීය නිර්මාතෘවරයා කවරෙකු දෙයි දැනහැඳිනගෙන අදහයි. කිසි බලපෑමකින් තොරව අල්ලාහට අවනත ඍජු මාර්ගය තෝරා ගනි. හොරවරක විනිශ්චය කිරීමේ කරගැනීමේදී වැරදි නොකරයි. වරදට බර වූ නැතියාව පැවතියත් සොයරිලෙස නිසි පැත්තම ගනි. සූකය ස්වභාවය හඳුනා ගනි. අල්ලා හඳුනා ගනි. අල්ලාගේ ආඥාවන්ට පිටුපෑම නිදහස තිබියදී මෝගේ අලසකට අවනත වීමට අදිරන් කරගනි. මෝසිය දැනුම යදීය. දෙනකින් සැබෑව දිතීය. දෙකලින් සත්‍ය ශ්‍රවණය කළේය. මනසින් නිසි තීරණය ගත්තේය. සත්‍ය පිළිගැනීමට හදපත්යෙන්ම හිතාගත්තේය. මොහු සත්‍ය තෝරාගත්තේය. සැබෑව දුටුවේය. හිතා කැමැත්තෙන් හා සතුටින් සිය නායකයා වූ ස්වාමියා වූ අල්ලාහට කැප වීය. මොහු බුද්ධිමත්ය. සත්‍ය ගරුකය. යුක්ති ගරුකය. හේතුව මොහු අඳුර හැර එළිය තෝරාගත්තේය. එළිය දුටු පසු සිය කැමැත්තෙන්ම සත්‍යයට කීකරුව සිටි. මොහු සත්‍ය ගවේෂකයෙකු පමණක් නොව ඒ අවබෝධ කරගත්තා වූ ඊට නමුදින්නා වූ කෙනෙකු බව ඔහුගේ හැසිරීමෙන් ඔප්පු වේ. සැබවින්ම ඔහු ඍජු මාර්ගයේ සිටි. එවැන්නෙක් මෙලොව පමණක් නොව එළොවෙහිදීද ජයගනි. දැනුම හා ක්‍රියාව පිළිබඳ වූ සෑම ශ්‍රේෂ්ඨකෙවීම මෙබඳු මිනිසා නිසිමඟ තෝරා ගනි. අල්ලාගේ පරම ගුණාංගයන් සමග අල්ලා ගැන අවබෝධයක් ලබාගත් මිනිසා සත්‍ය ආරම්භය මෙන්ම අවසානයේද දකි. මුල් පියවර නිසිසේ පිහිටෝ බැවින් හා තමන් යන ගමන් දිසාව හා ගමනාන්තය නිශ්චිතව දැනගත් බැවින් කිසිම ක්‍රමයකින් මොහු නොමග යැවිය නොහැකිය. දර්ශනාත්මකව සිතා විශ්වයේ රහස් වටා ගැන්මට පෙළඹේ. ප්‍රභාදහමේ ගුප්ත රහස් වැදීමට වෑයම් කරයි. එහෙත් කුෆර් බවින් යුත් දර්ශනවාදියා මෙන් සැකේ පටලයන් තුළ පැටලී කොටුව මේ නැත.
දිව්‍යාලෝකයෙන් දිලිසෙන